ආයුබෝවන් දුවේ පුතේ අද දවසේ මම කතා කරන්න යන්න ඔයාලට වැදගත් මාතෘකාවක් ගැන මේක විභාගයකට මුහුණ දෙන හැම දරුවෙකුටම වගේ වැදගත් වෙන දෙයක් ඉතින් දුවේ පුතේ අපිට කාලය කියන දේ නැති වුණොත් අපිට ආයි ලබා ගන්න හරි අමාරුයි ඉතින් මේ නැති වෙන්න යන කාලේ මේ හරියට කළමනාකරණය කරගත්තේ නැතුවත් අපිට විභාගයකට සාර්ථකව මුහුණ දෙන්න බෑ ඉතින් කාලය කියන එක හරියම ලස්සනට අපි කළමනාකරණය කරගන්න ඉතින් දුවේ පුතේ ඔයාලා හොඳ කාලසටහනක් ඇයි හදාගන්න ඕනේ? ඇයි අපි මේ කාලය කළමනාකරණය කරන්නේ? අපි කාලය කළමනාකරණය කරන්න ඕන වෙන්නේ අපිට තියෙන සීමිත කාලය උපරිම ප්‍රයෝජනයකින් වැඩ ගන්න. සරලව කියනවා නම් විභාගයකට දරුවෙක් සූදානම් වෙනකොට කාලය හරියට කළමනාකරණය කරගන්නේ නැතුව, ඒ කියන්නේ හොඳ කාලසටහනකට වැඩ කරන්නේ නැතිව, එයා විභාගයට ගන්න ප්‍රතිඵලයට වඩා එයා හොඳ කාලසටහනක් එක්ක නිවැරදිව ප්ලෑන් කරලා ලස්සන සැලැස්මක් එක්ක විභාගයට මුහුණ දුන්නොත් ගන්න ප්‍රතිඵලය හාත්පසින්ම වෙනස් දෙයකට. ඉතින් ඒ හින්දායි අපි කාලසටහනක් ගැන වැඩි අවධානයක් යොමු කරන්න. ඔයා හිතන්නක උදාහරණයක් විදියට ඔයා විභාගයට වැඩ කරලා තියෙන්නේ කාලසටහනක් නොමැතිව ඔයාගේ ප්‍රතිඵලය ඵලදායිතාවයේ 10%ක් හරි 20%ක් හරි නම් ඔයා හරියට සමස්ත ප්‍රතිඵලයටම කාලසටහනක් එක්ක නිවැරදිව වැඩ කරොත් ඔයාගේ ප්‍රතිඵලය 100%කින් වෙනස් කරන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් අපි නම් අද දවසේ බලමු කොහොමද හොඳ කාලසටහන ඔයා ඔයාට ගැළපෙන කාලසටහනක් හදාගන්නේ කියලා. අපි මේ කාලසටහන හදන්න ඕනේ Tamanටම. එහෙනම් මේක කරන්න ඕනේ කොහොමද? මේක කරන්න නම් ඔයා ඉස්සෙල්ලාම කොලයක් අරගෙන ලියන්න ඕනේ පුතේ. ඔයාට අමාරුම විෂයන් මොනවාද? ඔයාට ලේසිම විෂයන් මොනවාද? ඔයා ටිකක් වැඩිපුර තව මහන්සි වුණොත් හොඳයි කියන විෂයන් මොනවාද කියලා පෙළගස්සන්න. ඔයා කරන විභාගය අනුව මම මේ සාමාන්‍ය පෙළ උදාහරණයකට අරගෙන කතා කරන්නම්. විෂයන් නමේ ලිව්වා. ලියන ඉවර වෙලා ලියන්න පුතේ ඉස්සරහින් ඔයා දැන් සිංහල විෂය ගත්තොත් ඔයා සිංහලවල ඉන්න මට්ටම දන්නේ ඔයා. ඔයාට සිංහලවල විචාරයක් ලියා ගන්න පුළුවන්ද? ඔයාට රචනාවක් හොඳට ලියා ගන්න පුළුවන්ද? ඔයාට හොඳට ව්‍යාකරණ දැනුම තියෙනවද? එහෙනම් ඔයා සිංහලවලට පාඩම් කරන්න තව වැඩිපුර කාලයක් යොදන්න තියෙන වෙලාව ඔයා ටිකක් අඩු කරලා ඔයාට වෙලාව යොදන්න පුළුවන්. ඉන්න සිංහල ඔයාට කියන්නේ අමාරුම එකක්ද ටිකක් ලේසි එකක්ද ගොඩාක් ලේසි එකක්ද කියලා ඔයායි දන්නේ. ඒක ඔයා මාක් කරලා. ඊට පස්සේ ඔයා ගණිතය ගත්තොත් ඔයා ගොඩක් ඔයාට ගණන් විෂය වලට අමාරු ළමයි කියලා හිතන්නකෝ. එතකොට ඔයා ගණන් වලට වැඩි කාලයක් වෙන් කරන්න ඕනේ. ගණන් ඉතාමත් අමාරුයි. එක ලියා ගන්න. ඔහොම ඔයා වැඩියෙන්ම ලේසි විෂයන් ටික ඊටක ටිකක් ලේසි විෂයන් ටික ගොඩාක් ලේසි විෂයන් ටික වෙන් කරලා ගන්න පුතේ. ඊට පස්සේ අපි බලමු කොහොමද මේකට වෙලාව වෙන් කරගන්නේ කියලා. මේ පුතේ සාමාන්‍ය දිනයකට පැය 24ක් නේ තියෙන්නේ. මේ 24ෙන් අපි සාමාන්‍ය පුජ්‍යලයක් නිදා ගන්න සාමාන්‍යයෙන් පැය 8ක් ගන්නවනේ. ඔය පැය 8යි කියලා හිතමුකෝ. පැය 8ක් අපි නිදා ගන්නවා. එහෙනම් අපිට තව කොච්චර කාලයක් ඉතිරිද අපේ ජීවිතේ ඉතුරු කා වැඩ කොටස කරගන්න? පැය 16ක් ඉතුරු. මෙන්න මේ පැය 16 තමයි දරුවනේ කාලා බීලා නිදාගෙන හැමදේමත් කළාට පාඩම් කරන්න ඉතුරු වෙන්නේ. ඉතින් මෙන්න මේ පැය 16 හරියට කළමනාකරණය කරගන්න තමයි අපි කාලසටහනක් හදන්නේ. ඊළඟ පැය 16න් පාඩම් කරන්න බෑ. පැය කිහිපය පුළුවන්. ඒ පැය ගන්න හරියටම ගණන් කරලා ගන්න. ඔබට පැය 9ක් පාඩම් කරන්න පුළුවන්. එක විෂයකට අනිවාර්යෙන් පැයයි වෙන් කරන්න පුළුවන්. මේ විදිහට ඔයා දැන් හදන්න යන්නේ මොන සැලැස්මක්ද? මාසිකට සැලැස්මක්ද? මේ සති සැලැස්මක්. මේ අනිවාර්යෙන්ම මේ සතිය ඇතුලේ මෙන්න මේ වැඩ කොටස කරොත් තමයි ඔයාට විභාගෙට යන්න තියෙන පාර ඇරෙන්නේ කියලා දැන් ඔයා දන්නේ. පුතේ දිනකට පාඩම් කළ හැකි පැය ගණන දවස් අතරින් වැඩි කරාම එනවා සතියේදී සම්පූර්ණයෙන් අපිට අධ්‍යාපනය සඳහා යොමු කරන්න තියෙන පැය ගණන. මේක මුළු විෂයන් ගණනින් බෙදුවට පස්සේ එනවා එක විෂයකට කොච්චර පැය ප්‍රමාණයක් සතියකට ලැබෙනවද කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් පැය 16ක් වැඩ කරන දරුවෙකුට දවසකට සතියට දවස් 7ක් තියෙනවා. ඒ වගේ එතකොට ඒක 9න් විෂයන් 9න් බෙදුවම 12.4ක් තමයි උත්තරේ ලැබෙන්නේ. ඒ කියන්නේ අවම වශයෙන් පැය 12ක්වත් එක විෂයකට වෙන් කරන්න පුළුවන් සතියකට. එක් එක් විෂයන් සඳහා සතියකට තියෙන පැය ගණන ගණනය කළාට පස්සේ අපි මේ විදිහට සති සැලැස්මක් හදන්න ඕනේ. මේ සති සැලැස්මේ සතිය දවස් 7 ලියලා නැගිටින වෙලාවෙන්දම් පැයෙන් පැය ඉදිරියට වෙලාව වෙන් කරන්න ඕනේ. ඊට පස්සේ එක විෂයකට ලැබුණු පැය ගණන අරගෙන ඒ විෂයට අදාළව පැය 12ක් අපිට ලැබුණානේ. ඒ පැය 12ට ඒ කියන්නේ සතිය ඇතුළත 12 වතාවක් එක විෂයක් ලියන්න තැනින් තැන. ඔයා මේ වෙලාවේ ඔයාට අමාරු විෂයන් වලදී ලේසි විෂයන් වලින් පැය දෙක තුන අරගෙන ඔයාට පුළුවන් අමාරු විෂයන් වලට වැඩි පැය ගාණක් දාලා ලේසි විෂයන් වලට අඩු පැය ගාණක් තමන්න. ඉතින් එහෙම මේ සති සැලැස්ම ලියලා ඉවර වෙලා තමයි
දෛනික සැලැස්මට යන්න ඕන දිනපතා සැලැස්මට යන්න ඕන මේ සති සැලැස්මේ තියෙන දිනේට අනුව තමයි කාලසටහන ලියන්න පටන් ගන්න ඕනේ දැන් ඔයාට පුළුවන් විෂය ලිව්වා විෂයට පැය ගාන ලිව්වා පාඩම් කරන්න මෙච්චර දවසට මේ මේ විෂයට පැය ගානක් තියෙනවා කියලා ඊට පස්සේ ඔයා බලන්න ඔයාට සිංහල වලට උදාහරණයක් විදිහට පැය 3ක් නම් දවසට ආවේ පැය 3ක් ඔයාට පාඩම් කරන්න ඕන නම් ඒ පැය 3 අවශ්‍ය නැහැ ඔයාට සිංහල විෂය ලේසි නම් ඔයාට පුළුවන් ඒ පැය 3ෙන් එක පැයක් අඩු කරලා ඔයාට අමාරු විෂයකට ගිහිල්ලා ඒ පැය එකතු කරගන්න දුවේ පුතේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට දිනය දාලා තව දින ගණන දාලා වෙලාව විෂය සටහන කියලා වෙන් කරලා අපිට පුළුවන් දෛනික කාලසටහන හදන්න දවසේ කාලසටහන හදන්න මෙතින්දී අපි නැගිටින වෙලාවෙන් පටන් අරන් නිදා ගන්න වෙලාව වෙනකම් පැයෙන් පැය වෙන් කරන්න ඕනේ මේ විදිහට තමයි වෙන් කිරීම සිද්ධ කරන්නේ පහතර පහ පහ හය හය හත වගේ ඊපස්සේ විෂය ලියන්න ඕනේ විෂයේදී 10 ශ්‍රේණිය සිංහල 10 ශ්‍රේණිය ගණිත 11 ශ්‍රේණිය ඉතිහාසය වගේ ලියලා ඊළඟට සටහනේදී අපිට ලියන්න පුළුවන් හරියටම මේක කරාද නැද්ද කියලා. ඉතින් මේ විදිහට තමයි දවසේ කාලසටහන අපි නිර්මාණය කරගන්න ඕනේ. එකින් දැනගන්න පුළුවන් දවස අවසානයේදී පුතේ ඔයා ඇත්තටම සැලසුම් කරපු වැඩ කොටස කරලාද කියලා. එහෙම නැති වුණොත් ඔයාට මේ ගමන යන්න අපි කොච්චර සැලැස්මක් හදුවත් සැලැස්මට යන්නේ නැති වුණොත් අපි අපිට අපි ගන්න ඕනේ ප්‍රතිඵලේ ගන්න බැරි වෙනවා. සවසානේදී ඔයා බලන්න ඔයාට ඇත්තටම කොච්චර කාලයක් නාස්ති වුණාද කියලා. අනිදා ගන්නට කලින් මේකේ නාස්ති වෙච්ච කාලයක් සොයන්න, ඔයලා හේතු කාරණා හිතන්න. මට මගේ අරමුණට යන්න නම් මේ විදියට වැඩ කරලා බෑ කියලා හොඳ තරයේ අදිෂ්ඨානයක් කරගෙන පුතේ ඊළඟ දවසේ කාලසටහන ඔයා නිදා ගන්නට කලින් ලියන්න. ඔයා කොහොමද ඊළඟ දවසේ මේ වැඩසටහන ඔයාගේ සැලසුම් කරගන්නේ කියලා. ඉතින් ඔයාට පුළුවන් නම් අද දවසේ ආවරණය කරගන්න බැරි වෙච්ච දෙයක් තිබුණා නම් ඒක හෙට දවසට ලියන්න. හෙට දවසේ ඒ කොටස ආවරණය කරගෙන හොඳ සැලැස්මකින් ඉදිරියට යන්න. ඔයාලගේ උපරිම දක්ෂතාවයේ විභාගෙදි පෙන්වන්න පුළුවන් විදියට ඔයා විෂයන් වලට බෙදලා ලස්සන කැලසටහනක් හදාගන්න. පුතේ මම කැමතියි ඔයාලා ඔයාලට ඇත්තටම පාඩම් කරද්දී තියෙන ගැටලු මගෙන් අහනවා නම් කමෙන්ට්ස් වලින් මොනවාද ඔයාලට ඉදිරියේදී කරන වීඩියෝ වලදී මට ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඒ වගේම පුතේ ඔයාලට මේ වීඩියෝ එක වැදගත් කියලා හිතුණා නම් ඔයාලා මේක ෂෙයා කරන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.